බොහෝ ඈත පිටිසර ගමක සිය කෙනෙක් කාලය ගත කළා. පුංචි පැල්පත් නිවාසයක මේ සීයා ඉතාම දුක්බර ලෙස කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියා. අගහිඳිකම් බොහොමයක් තිබුණත් සීයා සතුටින් කාලය ගත කරන්නත් පුරුදු වෙලා හිටියා. මේ සීයගේ ගෙවල් තිබුණේ වනාන්තරයක් ආසන්නයේ. ඉතින් මේ වනාන්තරේ හිටපු වඳුරු රංචුවා මේ සීයගේ ගෙවල් අසල නිතර නිතර සෙල්ලම් කරමින් එහෙ මෙහෙ ඇවිදමින් කාලය ගත කරන්නත් පුරුදු වෙලා හිටියා. මේ සීයා ජීවත් වුණේ අගසිඟකම් බොහොමයක් මැද. ඉතින් කොහොම හරි එදා වේල හොයාගෙන බතක් උයාගෙන කාලා සතුටින් ඉන්නත් මේ සීයට පුළුවන් වුණා. දවස් කිහිපයක්ම මේ සීයා උයාගෙන කන්න ප්ලාස්ටික් කරලා තියපු බත් මුට්ටිය නැති වෙලා තිබුණා. සීයා හරිම දුකින් සීයාගේ බත් මුට්ටියට මොකද වුනේ කියලා හොයලා බැලුවා. මොකද මේ මගේ බත් මුට්ටියට හැමදාම වෙන්නේ? මං දැන් දවස් කීපයක්ම බලාගෙන උන්නේ. මේ හැමදාමත් සීයට හොරා බත් මුට්ටිය හොරකම් කරලා තියෙන්නේ මේ වඳුරු රංචුව. පුරුද්දක් විදියට දැන් හෙමින් හෙමින් ඇවිල්ලා බත් මුට්ටිය අරන් යන්නත් පුරුදු වෙලා. වඳුරු රංචුව බත් මුට්ටිය ගස් උඩට ගෙනහිල්ලා හැමෝම කට්ටිය බෙදා හදාගෙන සතුටින් කෑවා. සීයගේ බත් මුට්ටිය හොරු අරගෙන ගිය නිසා හැමදාමත් සීයට බඩගින්නේ ඉන්න වුණා. ඉතින් අනේ මේ සීයා බඩගින්න වැඩිකමට හරිම දුකින් කාලය ගත කරන්නත් සිද්ධ වුණා. දැන් නම් කන්න බොන්නත් ඉවරයි. මේ විදියට කොහොම ජීවත් වෙන්නද කියලා මම මේ කල්පනා කළේ. සීයා දුකින් බඩගින්නෙන් කාලය ගත කරනවා මේ වඳුරු රංචුව ගහ උඩේ ඉඳන් බලාගෙන හිටියා. වඳුරු රංචුවට තමන් කරපු දේ ගැන වැරද්ද වැටහුණා. ඔන්නිතින් වඳුරු රංචුව ගහ උඩට වෙලා කතා බහ කරගත්තා තමන් අතින් මේ වැරද්ද හදාගන්න. වඳුරු රංචුව හිතුවා මේ සීයට තමන්ට පුළුවන් විදියෙන් උදව් උපකාර කරන්න ඕනි කියලා. ඔන්නිතින් කතා බහ කරගත්ත විදියටම වඳුරු රංචුව මේ සීයට කැලේ තිබුණු නොයෙක් ජාති පළතුරු ගෙනදෙන්න කටයුතු කළා. අම්බ, කොස්, වාරේකා මේ හැම දෙයක්ම සීයට තෑගි විදියට ගෙනවි දුන්නා. වනාන්තරයේ තිබුණු පළතුරු හැම දෙයක්ම වගේ සීයට තෑගි භෝග විදියට හම්බ වුණා. සීයා මේවා කහලා බීලා ගොඩක් සතුටින් ජීවත් වුණා. ඒ සීයට මේ වඳුරන්ගෙන් හම්බ වෙන පළතුරු ප්‍රමාණය වැඩි. ඉතින් මේවා සීයා නගරයට ගිනිහිල්ලා විකුණලා සල්ලි භාගය අරගෙන බොහෝම සතුටින් වෙනදටත් වඩා හොඳින් ජීවත් වෙන්න පුරුදු වුණා. මට දැන් ඇති වෙන්න පළතුරු තියෙන නිසා බොහෝම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. සීයට වඳුරු මේ කරන උපකාරය වෙනුවෙන් සීයත් වඳුරන්ට හැමදාම බත් දෙන්න පුරුදු වුණා. වඳුරු පුරුද්දක් විදියට සීයට කැලේ තිබුණු පළතුරු හැමදාමත් කෙනවි දුන්නා. මේ විදියට සීයත් වඳුරු රංජුවත් හරිම මිතුරු කමෙන් සතුටින් ජීවත් වුණා.